අයිබෝන් යාලුව හැමෝටම අද රිවියුවක් කරන්න හිතුණා යුරෝපියන් වාහනයක් ගැන. වොක්ස්වැගන් ගෲප් එක කියපුවාම සමාගම් 10ක් තියෙනවා. සමාගම් 10ක් යුරෝපියන් කන්ට්‍රීස් පහකින් තමයි. Audi, Lamborghini, Bentley, Porsche, Bugatti වගේ අතිශයම ජනප්‍රිය වාහන. තව කියනවනම් වොක්ස්වැගන් එක, ඊට පස්සේ වොක්ස්වැගන් කමර්ෂල් එක, Skoda එක, ඊට පස්සේ Cupra කියන වගේ සමාගම් 10කින් එකතු වෙලා තමයි මේ වාහනය මේ වොක්ස්වැගන් ගෲප් එක හැදිලා තියෙන්නේ. VW කියපුවාම වොක්ස්වැගන් කියන්නේ. ඒතොර වොක්ස්වැගන් කියලා කියන්නේ මිනිසුන්ගේ කාර් එක. වොක්ස් කියන්නේ මිනිස්සු, වැගන් කියන්නේ කාය එක කියන මිනිසුන්ගේ කාය එක කියන මේ ගෲප් එකෙන් තමයි හැදලා තියෙන්නේ. ලෝකේ දැනට ගොඩක්ම වැඩියෙන්ම ඔටෝමොබයිල් නිෂ්පාදනය කරන්නේ මේ ගෲප් එකෙන් තමයි. ඒතොර මේකේ ප්‍රධාන වෙන්නේ මේක ජර්මන් වල තියෙන්නේ. හැබැයි මේකේ තව කන්ට්‍රීස් වල තියෙනවා ඇසම්බල් කරන ප්ලාන්ට්ස්. ලංකාවේ තිබ්බත් දන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි ඒතොර වොක්ස්වැගන් එක ගැන කතා කරන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මේ VW එකේ T1 කියන ක්‍රොස්ඕවර් එක ගැන. මේක පොඩ්ඩක් කියවන්න අමාරුයි. T1 කියන එක මේක TI කියන එක බර කරලා කියන්න ඕනේ. T1 කියලා තමයි ශබ්ද කරන්න ඕනේ. T1 එක ගැන තමයි ඒතොර අපි කතා කරන්නේ. T1 කියලා අදහස් කරන එක නිකන් Tiger කියන අදහස වගේ තියෙන එකක්. මේ කොටියා කියන අදහස තමයි තියෙන්නේ. වාහනය ගැන කතා කරන්න කලින් පොඩි ඩිෆිනිෂන් එකක් කියන්න ඕනේ. අපි තියෙනවනේ SUV කියලා, ඊට පස්සේ කාර් කියලා තියෙනවා, ඊට පස්සේ ක්‍රොස්ඕවර් කියලා තියෙනවා. සමහර විට මේ වාහනේ දැක්කහම ඕන කෙනෙක් කියන්න පුළුවන් ඒක SUV එකක් කියලා. හැබැයි මේක SUV එකක් නෙවෙයි. එතකොට මේක කාරෙකුත් නෙවෙයි. ඒ අතරමැද තියෙන එකක් ක්‍රොස්ඕවර් එකක් කියලා. මම කලිනුත් කියලා තියෙනවා. දැන් SUV එකක් කියපුවාම මේකේ උස වැඩි, ඒකේ තියෙන බලය වැඩි, ඊට පස්සේ මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක වැඩි, මේ ෆියල් වැඩ කරන අඩුයි. හැබැයි ගොඩක් තැන්වල යන්න පුළුවන්කම ආදි වශයෙන් ගොඩක් වාසි තියෙනවා ඒකේ ස්පේස් එකත් එක්ක. හැබැයි ඒ වගේම අර ෆියල් එක වැඩ කරන එක අඩු නිසාවෙන් එහෙම පාඩුත් තියෙනවා. ඒ වගේම කෙනෙක් ඉන්න පුළුවන් කාර් එකකට කැමති, ගොඩක් කැමති. මොකද ඒකේ තියෙන කම්ෆර්ටබල් ගතියට සහ ෆියල් වැඩ කරන එකට කන්ට්‍රෝලබිලිටි එකට වගේ කාර් එකකට කැමති අයත් ඉන්නවා. හැබැයි කාර් එකකට වගේම කාර් එකකටත් කැමති, හැබැයි SUV එකකටත් කැමති කට්ටියකුත් ඉන්නවා. හැබැයි එක වාහනයක් ගන්න පුළුවන්. අන්න ඒගොල්ලන්ට තමයි හදලා තියෙන ඔය ක්‍රොස්ඕවර් SUV කියලා. ඒ කියන්නේ ක්‍රොස් කරලා තියෙන්නේ කාර් එකේ තියෙන ගුණාංග සහ SUV එකේ තියෙන ගුණාංග එකතු කරනවා. ඒ කියන්නේ එතකොට ක්‍රොස්ඕවර් එකකට ආපහම ක්‍රොස්ඕවර් එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක වැඩි, සාමාන්‍යයෙන් කාර් එකට වඩා ඉඩ වැඩි, යන්න පුළුවන් ගතිය වැඩි. එතකොට ඒ වගේම අර කාර් වලින් ආපු ගුණාංග, ඒ කියන්නේ හොඳට ෆියුල් වැඩ කරනවා, කන්ට්‍රෝලබිලිටි එක හොඳයි. අන්න ඒ වගේ හේතුන් නිසා ඔය දෙක එකතු කරලා තමයි ක්‍රොස්ඕවර් කියලා හදලා තියෙන. දැන් උදාහරණයක් ගත්තොත් මේ වාහන රේන්ජ් එක ගැන මම කියන ක්‍රොස්ඕවර් කියලා අපි ගොඩක්ම දන්න හොන්ඩා විසල් එක ක්‍රොස්ඕවර් එකක්, CHR එක ක්‍රොස්ඕවර් එකක්, මිට්සුබිසිලගේ එක්ලිප්ස් කියලා තියෙන එක ක්‍රොස්ඕවර් එකක්, BMW ගත්තොත් X1 කියන එක ක්‍රොස්ඕවර් එකක්. මම කියන්නේ මේ රේන්ජ් එකටත් එක්ක. ඊට පස්සේ Audi Q3 මේකත් එක්කම යන වාහනය ගත්තත් ඒකත් ක්‍රොස්ඕවර් එකක්. ඒතකොට තේරෙනවා ඇති මොනවද මේ ක්‍රොස්ඕවර් කියන්නේ. ඒක SUV නෙවෙයි, කාරුත් නෙවෙයි, අතරමැද තියෙන එකක්. ඒතකොට ගොඩක් බලය නැහැ. සාමාන්‍යයෙන් ෆුල් සයිස් SUV එකක්, මොන්ටෙරෝ එකක් වගේ, ප්‍රාඩෝ එකක් වගේ, පෙට්‍රෝල් එකක් වගේ වැඩ කරන්න බැහැ. නමුත් යම්තාක් දුරකට SUV එකේ ගුණාංග සහිත වාහනයක් තමයි ක්‍රොස්ඕවර් SUV එකක් කියලා කියන්නේ. අද අපි මේ කතා කරන්නේ ක්‍රොස්ඕවර් SUV එකක් ගැන. මේක VW Volkswagen Group එකේ ආපු T1 කියන එක. T1 කියපහම මේක 2007 තමයි ලෝකෙට අඳුනා දෙන්නේ. 2008 ඉඳලා හදන්න පටන් ගන්නවා. මේ වෙනකොට එනවා, මේ වෙද්දී සෙකන්ඩ් ජෙනරේෂන් එක ඇවිත් තියෙනවා. මේකේ විකාශනය ගැන කියනවා නම් මේක 2008 ඉඳලා 2016 වෙනකම් පළවෙනි ජෙනරේෂන් එක ආවා. ඊට පස්සේ 2016 ඉඳලා මේ වෙනකම් සෙකන්ඩ් ජෙනරේෂන් එක එනවා. එතකොට මේ පිටිපස්සේ මගේ තියෙන සුදු පාරේ කාර් එක, මේක කැන්ඩි වයිට් කියලා කියන්නේ, කලර් එක. එතකොට මේක පළවෙනි ජෙනරේෂන් එක ආවනේ 2016 වෙනකම්. 2008 ඉඳලා 2012 වෙනකම් මේකේ ෆේස් ලිෆ්ට් එකක් නැතු වෙනවා. ඊට පස්සේ 2012දී ෆේස් ලිෆ්ට් එකක් හැදෙනවා. එහෙම නැත්නම් අලුත් මූණ වෙනස් වෙනවා, ග්‍රිල් එක වෙනස් කරලා, ලයිට් වෙනස් කරලා, පොඩි ඇඩ්වාන්ස්මන්ට් වගේ කරපු එකක් එනවා. එතකොට මට අද මේ හම්බ වෙලා තියෙන වාහනේ මට මිතුරෙක් රිව් කරන්න දුන්නේ, මගේ වීඩියෝ බලන මිතුරෙක්. ඔහුට ගොඩක් ස්තුතියි. ඉතින් ඒ වාහනේ 2012 ඉඳලා 16 අතර එන ෆේස් ලිෆ්ට් එක, එහෙම නැත්නම් ෆස්ට් ජෙනරේෂන් එකේ දෙවෙනි මූණ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේකේ සෙකන්ඩ් ජෙනරේෂන් එකෙත් මේ වෙදි ෆේස් ලිෆ්ට් එකක් ඇවිත් තියෙනවා. ඒ වගේම 2020දී මේකේ මේ T1 R කියලා පොඩක් ස්පෝර්ටි වර්ෂන් එකකුත් ඇවිත් තියෙනවා. ඒකත් කියන්න ඕන. අපි බලමු ඔය වර්ෂන්ස් ගැනත් ඉස්සරහට රිව් කරන්න පුළුවන් වේවිද කියලා. මේ වාහනේ ගත්තහම මේක පෙට්‍රල් වර්ෂන්ස් තියෙනවා, ඩීසල් වර්ෂන්ස් තියෙනවා, ඊට පස්සේ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව්, ඕල් වීල් ඩ්‍රයිව් ආදි වශයෙන් මේ කොටස් කීපයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මට අදහම් වෙලා තියෙන එක ඩීසල් වාහනයක් පොඩ්ඩක් විශේෂයි. ඒ හින්දා මේ වාහනේ ගොඩක් ලංකාවේ බලා ගන්න අඩුයි. කියන්නේ ඒ දවස්වල එහෙම ලොකු ගණන් වලට විකුණෙන්නේත් නැහැ. මේ වෙද්දී නම් ටිකක් ගන්න වැඩි වෙලා තියෙනවා. අර ජපන් වාහන වලට තියෙන ප්‍රමුඛත්වය නිසා වෙනමද කොහෙදෝ අපිට මේ වාහන ගොඩක් ලංකාවට ඇවිල්ලා නැහැ. ඒ වගේම ඒවා හදන මෙකැනික්ස් වරුණත් ටිකක් අඩුවෙන් තමයි ඉන්නේ. ජපන් තරම් නැහැ. ඒක පොඩි අවාසනාවක් මං හිතන්නේ ලංකාවට වෙලා තියෙන.
ඔයගොල්ලන් MRJ Inspire කියලා Facebook එකේ search කරන්න පුළුවන් ඊට පස්සේ Instagram එකේ search කරන්න පුළුවන් tag ගාලා හොයා ගන්න පුළුවන් ඒ වගේම මේ YouTube එකේ search කරපු ගමන්ම බලා ගන්න පුළුවන්කම ලැබෙනවා එතකොට මේ VW Tiguan කියන මේ crossover SUV එක මේ diesel එනවා petrol එනවා මම කියපු විදිහටම ඒ වගේම මේ එක එක රටට එක එක grades ඇවිත් තියෙනවා ඒ කියන්නේ ඇමරිකාවට ආපුවාම එන්නේ SSE SCL වගේ ඊට පස්සේ UK වලට තව grades එකක් එනවා ඊට පස්සේ कैनडा वर्ल्ड तव एक अन्नी मे ग्रेड वेना ये यूरोपियन वाहन धन्यवाद अब बेसिक ग्रेड के अगर अभी ओन ऑप्शन सेट करना सनरूफ इंक रुपये या सस्पेंशन दाने अन्नी अभी विनस्कम करना पुलवा कस्टमाइज करना पुलवा फीचर्स अन्न वास्यते अभी मे हमें सामान मे लक्षरी लाइन तंग मे स्टाडर्ड लाइन आदिवासी तीन इतना मे अद अभी हमें तीन वाहन सामान मिडल रेंज के तीन ग्रेड अकेला जर्मानु निष्पादने अक्तमाय में पीटी पास तीन वाहन इतने वाहन मे पेट्रोल गत डीजल गत हेमेकेम टर्बो तीन इट पास डायरेक्ट इंजेक्शन पेट्रोल वर्ड तीन डीजल वर्ड तीन इतने मेके तीन मे किलोवाट गान प्रमाण अनुतम मुंडले उदाहरण मेक एक तुनाई TDI के तमय की आने एक तुनाई की आने किलोवाट एक तुनक पाव एक आते TDI के आने टर्बो डायरेक्ट इंजेक्शन कॉमन रेल तीन वाहन कॉमन रेल आवाकियाँ सामान्य सुपर डीजल तमाइ मेकड़ गहन मेके विदिना सीटें पनासेक वगे की सूपर डीजल तमाइ गहन इट पास मेके TSI के मोडल सेट इतना मेके पेट्रोल वर्षन का आपहमत तीन एक अट TSI के तीन इट पास एक TSI के तीन इट पास गुड़क पावे तीन एक पनसपा TSI के तीन और मामक इधर एवं टर्बो डायरेक्ट इंजेक्शन तीन इतने एक मिनिमम अनूपह पेट्रोल पावित करके हेमेल प्रीमियम डीजल हो पेट्रोल यूज करवा मे यूरोपियन वाहन मे वाहन देखा टोयोटा लागे मेवगी लसन पेनुमक तीन वाहन आगे तीन देख लीन मम्म रिव्यू कुत्ल मत कहते मे रव फो कि टोयोट लागे मेके मे मट देम रस देखें देखा मैं रव फो की अरे मे पलवीन जनरेशन मम्म वीडियो अक्ना ये गति मेके बला पुलवांकम तीन ये पुडक ये वगे इतना मेके पेनमती मेहम दूना मैं यूरोपियन निष्पादन हटिवेनो ये गोला मे अनावश्य विधि मे एजस् हेमने हरिम स्मूथ मे पत्र उलंदारा वेदनो तेहा पत्र यानो कि तेनो रे एरोडायनामिकली डिजाइन कल तीनो कि देखगा मम पेनो हरिम स्मूथ हेम पैनल लेकाक मे सेट पेन हेम तनाक मुनत हरिम स्मूथ तमाइ हदलती है हरिम मे हुंदर फिट पेंड हदलती है वर्कमैनशिप हुंदर हुंदाई कि अनुपला इतना मे वाहन राप मे अभी विंडस्क्रीन ने कथा करम इस विंडस्क्रीन के गुड़ा पालल हादला तीन और एसवी की आप गुणांगीतम कसो टापिक इतना मे की पालल तीन एक दस अटसी नवे ई मिलीमीटर इकन सामान्य सापेक्ष पालल वाहन अकील की अनुपूल अंक तीन इवागेम रेन सेंसिंग वाइप वगे अलाम इवागेम मेक इतर मम की ऑप्शन ऐड कर अनुपूल मेक तीन ऑप्शन ने का ब्लू मोशन के अरे स्कई ऐक्टिव की मेस्ड लगे अन्न ये तीन फ्यूल इकोनमी का वैडर का पर्फॉमस वैडर का पुलवा मेथड्स पावित करती है मे ब्लू मोशन के भाई मे वाहन आवास ब्लू मोशन के ऑप्शन टीकना है भाई हेम थीन वा बला पुलवा कम लो मे VW Tiguan की वाला मे वीडियो पलवीन युवा बलो मम इमारे मे चाने के मे वगे तवाद गुड़क वाहन रिव्यूस तीन ये तक ऑटोमोटिव इंडस्ट्री दाल सेफ्टी फीचर्स टेक्नोलॉजी आदिवासी वीडियो अकल तीन थिंकते वीडियो बला के लिए इलासीटो इवे मे वीडियो के बला देव मे हाई के लिए हितुन लाइक हकदा इवे मैं कमी कमेंट दाने कमेंट दाने वीडियो की रीच वैडियो कमेंट कुदा तवाद यूट्यूब अमतर मो कंटाक्ट करना MRJ Inspire के लिए गूगल के सर्च करात FB के सर्च करात यूट्यूब के सर्च करात इंस्टाग्राम सर्च करात होयागान पुलवा मगे प्रोफाइल्स को तीन इवट बलाने के लिए तिल्ला सीटों इवागे अपडेट्स मम दान इवत बलान यूट्यूब के बलान इवागेम सील दिन गुड़क स्तुतिवंत वेनो मे ताक दूरट मगे वीडियो बलला मट उदव करपू माँ सब्सक्राइब कर लाइन सील दिन मत स्तुतिवंत विनत मे अवस्था करगा अरे ऐना मेके इसह पेन मगन कथा करमु मेक सापेक्ष मम्मी वाड़ी विन उसाई विन कार्यक्रम वाड़ी हेम गुड़क उसीतम तीयनी इतना बल मेके हरिम मे प्रीमियम लुक अवीला तीनों के लिए अनुपूल मेक इस मम की मेके फेस लिफ्ट मे की कलीन वर्षन के मैंने मे इधर मे क्रोन लाइन दिखाकनीय एक्या मैंने मे ऑक्सीजन ने लाचने मेदिंग एक्या मेके दिखाया एक होयागनपूल मेके मे ग्रिल डिजाइन मे लाइट्स आदि सीएल विनो फेस लिफ्ट आपहाम इतना मेके हेड लाइट आपहाम मेके तीयन मे सेन लाइट्स तीयन मेके मे हई बीम मेक तीयन मे हेलजन लाइट इतना मेके उड वर्षन मेके एलईडी एस एलईडी
ඩේ ටයිම් රනින් ලයිට් එනවා තියෙනවා මේකේ ඩේ ටයිම් රනින් ලයිට් එකක් අතරම මෙන්න මේ බීම් එක ඇතුළට දාලා තියෙනවා ඒක යද්දි බලන්න පුළුවන් ඒක ඕෆ් කරන්න බෑ අතරම එතකොට මේකේ ෆොග් ලයිට් එකකුත් එනවා මේ ෆොග් ලයිට් එකත් විශේෂයක් තියෙනවා මේක මේ අපි වංගුව ගන්න පැත්තට ඕන් වෙනවා නිකම් ඒ කියන්නේ අපි මෙහෙම ඉඳලා දකුණට වංගුව ගත්තොත් මේ දකුණු පැත්තේ තියෙන ෆොග් ලයිට් එක ඕන් වෙනවා වම් පැත්තට ගත්තොත් වම් පැත්තේ ෆොග් ලයිට් එක ඕන් වෙනවා අනේ ඒ වගේ අර මේක 2013 වාහනයක් යුරෝපියන් වාහන වල තියෙන අර බේසික් ෆීචර්ස් ටික මේකට ඇඩ් කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් මේකේ විශේෂයක් තියෙනවා කියන්න ඕන මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තියෙනවා මිලිමීටර් 195ක් ඒකත් අර SUV එකකින් ආපු ගුණාංගයක් ක්‍රොස්ඕවර් එකට. එතකොට මෙන්න මෙතන 195ට වඩා ගොඩක් තියෙනවා. ඔයගොල්ලන් තේරෙනද මේකේ අප්‍රෝච් ඇන්ගල් එකකුත් දීලා තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපිට මේ කන්දක් වගේ තියෙද්දි හැම පොඩ්ඩක් අප්‍රෝච් කරලා ගන්න පුළුවන්කම තියෙනවා යට වදින්න නැති වෙන. එතකොට මේකෙත් අංශක 20 ගණක් මට හරියට මතක නැහැ මම දාන්නම්. එතකොට මෙන්න මෙතන මේ ලොගෝ එකට ආපුවාම මේක තමයි වොක්ස්වැගන් ලොගෝ එක මේ වොක්ස්වැගන් VW කියලා තමයි ලියලා තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ හරි ප්‍රීමියම් ලුක් එකක් මේකට ගෙනත් දීලා තියෙනවා මෙන්න මේක නිසාවෙන් ඈතින් ගියත් අර ආයි බලන්න හිතන ෂෙල් එකක් ඩිසයින් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන් ග්‍රිල් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් අපි මේකේ වීල් ගැන කතා කරමු මේකේ අඟල් 16 වීල් එකක් තමයි ඉස්සරහට හම්බෙන්නේ මේකේ ඔයගලන්ට පේනවා මේ ඔරිජිනල් ඇලෝ වීල් එකක් එන්නේ මේ වොක්ස්වැගන් ලාන්චන එහෙම තියෙනවා ඒ වගේ මේකේ නට් එක වුණත් බලන්න වෙනස් ඒක තමයි අර යුරෝපියන් වාහන දැන් කොහරි කැඩුණත් එහෙම මේකේ රෝදේ ගලව ගන්නත් මේකට ඕන ටූල් එකම හොයා ගන්න වෙනවා සාමාන්‍යයෙන් ඒක හොයා ගන්නත් නැහැ දැන් ජපන් වාහනයක් විච්චහම ඔක හැමතැනම තියෙනවා ඒ හින්දා තමයි ජපන් වාහන මෙච්චර ජනප්‍රිය වෙන්නත් ඒක තමයි ලංකාවට වෙච්ච පාඩුව කියලාත් මට හිතෙනවා. එතකොට මෙන්න මේ වීල් එක අපිට ග්‍රේඩ් එක අනුව වෙනස් වෙනවා. මේ තියෙන ස්පෝක් නෙවෙයි මේකේ උඩ ග්‍රේඩ් එකට එද්දි තියෙන විදිහට ස්පෝක්ස් වල ග්‍රේඩ් වෙනස් වෙනවා. ඒ වගේ මේකේ තියෙන සයිස් එකත් අපිට වැඩි කරගන්න පුළුවන්. මේක අඟල් 16, අඟල් 18 ඊට පස්සේ තව හයස් ග්‍රේඩ් එකක් තියෙනවා. මේකේ අඟල් 19 දක්වා යෑම හැකියාවක් තියෙනවා. එතකොට මේකේ සස්පෙන්ෂන් ආපුවම සස්පෙන්ෂන් හම්බෙන්නේ මැක්පර්සන් ස්ට්‍රට් එකක් තමයි හම්බෙන්නේ. මම අර කියපු ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මෙතන 195 mm බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකේ පිටිපස්සේ රෝදෙට ආපුවම පිටිපස්සේ රෝදෙත් ඉස්සර වගේ නෝ. එතකොට මේකේ මේ ඩිස්ක් බ්‍රේක් දීලා තියෙනවා. අර මේ යුරෝපියන් වාහන වල පොඩි තව මම දැක්ක විශේෂ කාරණේ තමයි මේ ඩිස්ක් එක හැමතිය පළල්. ඒ කියන්නේ ඒකත් අර සේෆ්ටි එකට හදලා තියෙන හොඳට බ්‍රේක් බදලා අල්ලන්න පුළුවන් වෙන්න හදලා තියෙනවා. ඒ වගේම මේකේ පිටිපස්සට එන්නේ සස්පෙන්ෂන් එක මේ ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් එකක්. ඒ හින්දා පොඩක් හොඳ කන්ට්‍රෝල් එකක් එහෙම බලා ගන්න පුළුවන් කෝනරින් වලදී හැම. එතකොට මේකේ අර 4 link කියන සස්පෙන්ෂන් සිස්ටම් එක තමයි ඔයගලන්ට පිටිපස්සෙන් බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පේනවාද මෙන්න මෙහෙම බලපුවහම උනත් මේ තියෙන උස සාමාන්‍ය ගොඩක් තැන් වල යන්න පුළුවන්කම ලැබෙනවා SUV එකේ ගුණාංගයක් විදියට. එතකොට ඔයගලන්ට පේනවාද මෙන්න මේ පිටිපස්සෙත් මේ රෝදේ ළඟින්ම ඉවර වෙනවා මේ හැරේ. එතකොට මෙන්න මෙතනත් මේ ඩිපාචර් ඇන්ගල් එක සාමාන්‍ය ප්‍රමාණයකට තියෙනවා. SUV එකක් තරන්නේ නැහැ කාර් එකකට වඩා වැඩියෙන් තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි මේකේ සයිඩ් ප්‍රොෆයිල් එක ගැන කතා කරමු. අර මම ඒරෝඩයිනමික්ස් ගැන කතා කරන්නේ මේකේ තියෙන බ්ලූ මෝෂන් එකත් එක්ක. එතකොට මේකේ ඒරෝඩයිනමික් කොයිෆිෂන්ට් එක තියෙනවා 0.37ක්. සාමාන්‍ය ක්‍රොස්ඕවර් SUV එකට තියෙන 0.45 දක්වා ප්‍රමාණයකට වැඩි වෙනවා 0.35 ඉඳලා. එතකොට 0.37 කියන්නේ පොඩ්ඩක් හොඳයි. ඒ කියන්නේ ෆියුල් ඉකොනොමි එක හොඳ පැත්තට තමයි වර. ඔයගොල්ලන් පේනවා මේ දැක්ක ගමන් වුණත් ඒ ප්‍රොපෝෂන්ස් හොඳටම තියෙනවා. ඒ ඩයිමෙන්ෂන්ස් හොඳටම හදලා තියෙනවා. අර කුලඟ කපාගෙන යන පෙනුම පේනවා ඇති සයිඩ් එකෙන් බලපුවහම. ඔයාලට මේකේ දිග තියෙනවා හරියටම 4427 mm. ඒ කියන්නේ ගොඩාක් දිග නැහැ. දැන් BMW 5 series එක 520 එහෙම ගත්තොත් ඒක මීටර් 5ක් විතර දිගයි. එතකොට මේක මීටර් භාගයක් විතර ඊට වඩා අඩු වෙනවා. කායකට වඩා ඒතකොට දිග ටිකක් අඩුයි. ඒ වගේම wheel base එක 2605 mm තියෙනවා. ප්‍රීමියම් එකක් ඇලියන් එකක් ගත්තොත් 2700 mm තියෙනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් චුට්ටක් අඩුයි. එතකොට මේකේ උස ගැන කියනවා නම් මේකේ මේ 1686 mm වගේ උසක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේකේ පළල තියෙනවා අර මම කලින් කිව්වා වගේ 1806 mm වගේ. එතකොට සාමාන්‍ය ප්‍රමාණයකට මේ හොඳ ස්පේස් එකක් ඇතුලේ බලා ගන්න පුළුවන්කම ලැබෙන වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේකේ ෂැඩෝ ලයින් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. මේ හරිය නැහැ. හරි ලස්සන මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා ඒක මේ ලයිට් එකේ මේ හරිය නැහැ. හැබැයි ආපහු මෙන්න මෙහෙම බැක් එකටත් කන්ට්‍රෝල් වෙලා හොම යනවා. ඒක හරි ලස්සනයි. ඒ වගේ මෙන්න මේ ෂැඩෝ ලයින් එකත් මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනින් මෙන්න මේ පැත්තෙන් කන්ටිනියු වෙනවා. ඒක අර පැත්තනම යනවා කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ සයිඩ් ස්ටෙප් එකක් නැහැ. උනා සයිඩ් ස්ටෙප් එකක් අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේකේ මේ රූෆ් රේල් එකක් තියෙනවා. සාමාන්‍ය මේකේ බඩු දා ගන්න පුළුවන් වර්කින් රූෆ් රේල් එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මෙතන. මේ වහලෙට දාලා තියෙනවා කළු පාටත් එක්ක සුදු පාට හරි ලස්සනක වෙත්නවා. මේක මේ තව ක්‍රෝම් ලයින් එකකුත් යනවා මෙන්න මේකත් එක්කම. ඒ වගේත් හරි ලස්සන පෙනුමක් ඇවිල්ලා තියෙනවා. ප්‍රීමියම් පෙනුමක් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. මම කිව්වේ මේ වගේ අර ක්වොලිටි එක ගැන. ජර්මන් වාහනවල ගොඩක් ජපන් වාහනවල තියෙනවා ඒක. ඒ වගේ තියෙන ක්වොලිටියත් එක්ක සාමාන්‍ය ඔයගොල්ලෝ වාහන සාමාන්‍ය වාහනවල මෙහෙම දොර අරිද්දි සහ වහද්දි බලන්නේ දැනෙන්නේ අර සුමට ගතිය, ස්මූත් ගතිය.
අනේ ඒවා එන්නේ සාමාන්‍ය අර ප්‍රීමියම් වාහන වල මේකේ හොඳට බලා ගන්න පුළුවන් ඒක අර මේ මේකේ තියෙන අර බරත් එක්ක සහ මේ තියෙන ප්‍රීමියම් ගතියත් එක්ක මෙන්න මේ වහද්දීම හරි වැහෙනකොට දැනෙනවා නිකන් ඇඟට දැනෙනවා ඒකේ අර ක්වොලිටි එක පිටිපස්සත් එහෙම තමයි ඒවා මං හිතන්නේ මේ වාහන වල තියෙන ක්වොලිටි එකම කියන්න පුළුවන් ඒ වගේ මේ මේ දොරවල් එහෙම හරි බරයි බරයි මේ ලොකු ගතියක් ඒ කියන්නේ බර ගතියකුත් දැනෙනවා වාහනේ තියෙන මේ SUV එකට ආපු ගුණාංග ගත්ත නිසා. එතකොට අපි මේකේ සේෆ්ටි එක ගැන කතා කරමු. මේ දවස්වල මම පොඩ්ඩක් සේෆ්ටි ගැන වැඩියෙන් කතා කරනවානේ. සේෆ්ටි රේටින් එක මේකේ 5 star හම්බෙනවා. NCAP එකෙත් හම්බෙනවා. NHTSA කියන එකෙත් 5 star බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මතක තියාගන්න ඕන මේ රේටින්ස් තියෙන්නේ යම්කිසි සීමාවක් ඇතුලේ. දැන් මේකේ නම් 70 වගේ සීමාවේ ඇතුලේ තමයි ඔය ඔක්කොම ටෙස්ටින් කරලා තියෙන්නේ. එතනින් එහාට ස්වභාව ධර්මයේ නීති තමයි වලපාන්නේ මේකේ රේටින් එකට වඩා. ඒ වගේම තවත් මේකේ තියෙන ෆීචර්ස් එහෙම නැත්නම් ස්පෙસિෆිකේෂන් ටිකක් මෙතනදිම කියන්නම්. මේකේ ටර්නින් රේඩියස් එක තියෙනවා සාමාන්‍ය මීටර 6කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ සර්කල් එක තියෙනවා 11.9 මීටර හරියටම. එතකොට මේකේ ටෝවින් හැකියාව තියෙනවා. කියන්නේ මොන හරි ඇදගෙන යන්න පුළුවන් කිලෝග්‍රෑම් 1000ක් වගේ ප්‍රමාණයකට. මේකට නම් ඒකට එන්නේ නැහැ කොටසක්. හැබැයි එහෙම එනේව බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මම කීප ඉදර ග්‍රේඩ්ස් වැඩි වෙද්දි. මේකේ බර කියනවනම් මේක සාමාන්‍ය 1600 1800 අතර වගේ බර ප්‍රමාණයක් ග්‍රොස් වේට් එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතකොට තේනවා මේ බරත් එක්ක හොඳ ස්ටැබිලිටි එකක් මේ වාහනයට ලැබෙනවා. ඒ වගේම මේකේ මේ ෆියල් ඉකොනොමි එක ගැනත් කියන්න. සාමාන්‍යයෙන් මේකේ වැඩ කරනවා සාමාන්‍ය හොඳට drive කරොත් 20-22 වගේ වැඩ කරන්න පුළුවන් ඩීසල්. එච්චර හොඳට වැඩ කරන ඒවා තියෙන. ඒතොර blue motion කියන එක ආපුවාම තවත් වැඩ කරනවා. ඊට පස්සේ ඩීසල් ටැංක් එක තියෙනවා 64 liters. liters 64ක් මේකේ අල්ලනවා. ඒතොර මම කිව්වා වගේ හොඳටම drive කරොත් 20 දක්වා වගේ යන්න පුළුවන් fuel economy එක. ඒ වගේම ටිකක් සාමාන්‍ය විදිහට යනවා නම් ඒත් 15ක් විතර වැඩ කරනවා. fuel economy එක හොඳ, comfort එක හොඳ, හොඳ controllability එකක් තියෙන හොඳ වාහනයක් ඒතොර මේක. ඒතොර මේක මේ අපේ සයිඩ් මිරර් එකට ආපුවාම මෙතන වින්ක මිරර් බලා ගන්න පුළුවන්. වින්ක මිරර් එක විතරක් නෙවෙයි මෙන්න මේ ඇතුල් පැත්තෙන් බැලුවනම් මේකේ මේ ලයිට් එකක් දාලා තියෙනවා. මෙහෙම ප්‍රොජෙක්ට් වෙනවා දොර අරින වෙලාවට. ඒකත් හොඳ සේෆ්ටි ෆීචර් එකක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් අපි මේකේ එන්ජින් බේ එක එහෙම නැත්නම් පවර් ට්‍රේන් එක ගැන කතා කරමු. මේකේ බොනට් එක අපිට අරින්න වෙන්නේ වම් පැත්ත. මෙන්න මෙතෙන්ට ආපුවම මෙන්න මෙතන තියෙනවා ලීවර් එක. මේ තියෙන ලීවර් එක මෙන්න මේක තමයි අපිට මදින් තියෙන. එතකොට ඕපන් වෙනවා. ලොකු බර මේ හුඩ් එකක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් අමාරුවෙන් අරින්න ඕන. එච්චර මේ සැහැල්ලු නෑ. ඒතර මෙන්න මේ වගේ තමයි මේකේ එන්ජින් බේක බලා ගන්න පුළුවන් වෙන්නේ. පේනවාද? ගොඩාක් හොඳ ක්‍රම්පල් සෝන් එකක් දීලා තිනවා මේ. ඩ්‍රයිවර් ළඟට සාමාන්‍යයෙන් අඩි 7ක් විතර වගේ ලොකු ක්‍රම්පල් සෝන් එකක් තිනවා. අර මම කිව්වේ අලුත් වාහනවල විතර වගේ චප්ප වෙලා යනවා කියලා අහලා තිනවා. ඒතකොට ඇත්තටම එහෙම චප්ප වෙන එක හොඳයි. මොකද එනර්ජි එක ඩිසපීට් වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ කැබින් එකට කරදරයක් නොවේ. ඒක තමයි ක්‍රම්පල් සෝන් කියලා කියන්නේ. ඒතකොට මේක මෙහෙම චප්ප වෙන්න ගත වෙන කාලය සහ දුර රඳා පවතිනවා කෙලින්ම එනර්ජි අබ්සෝප්ෂන් එකට. ඒතකොට ගොඩක් චප්ප වෙනවා නම් ගොඩක් වෙලාවක් ගත වෙනවා නම් ඒක වෙන්න ඒක හොඳයි. ඒක වෙනවා කියන්නේ ඇතුළේ ඉන්න මගින්ගේ ආරක්ෂාව සහතික වෙනවා. එහෙම වුණාම අපි හරි කතා කරමු මේ එන්ජින් එහෙම නැත්නම් පවර් ට්‍රේන් එක ගැන. මේ වාහනේ හරිම පවර්ෆුල්. මේකේ මම කිව්වේ මේකේ කෝඩ් එකම තියෙන 103 TDI. ඒ කියන්නේ 103 කිලෝවොට් ගන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝවොට් හෝස් පවර්ට කන්වර්ට් කරපුවම 138 හෝස් පවර් කියලා එන්නේ. ඒතර ලොකු හෝස් පවර් එකකුත් තියෙනවා. ඒ වගේම මේකේ TDI කියලා කියවනේ. ඒතර ටර්බෝ තියෙනවා. ඩීසල් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ඒකත් කොමන් රේල් විදියට තමයි එන්නේ. ඒතර සුපර් පෙට් ඩීසල් පාවිච්චි කරන්න වෙනවා ඔයාලට. ඒ වගේම මේකේ ටෝක් එක ගැන කියනවනම් ටෝක් එක කියන්නේ කොච්චර එනර්ජි එකක් තියෙනවද කියන එක. ඒ එනර්ජි එක කොච්චර ඉක්මනට ගන්න පුළුවන්ද කියන එක තමයි හෝස් පවර් කියලා කියන්නේ. ඒතකොට මේකේ එනර්ජි එක අවේලබල් එනර්ජි එක ටෝක් එක තියෙනවා මේ 320 නිව්ටන් මීටර්. කියන්නේ රොටේටින් ෆෝස් එක අපිට ගන්න පුළුවන් එක කැමති විදිහකට ගන්න පුළුවන්. ඒක තමයි හෝස් පවර් එකෙන් කියන්නේ. ඒක ලොකු වගයක්. සාමාන්‍ය විසල් එකේ හැම මතකද 200ක් වගේ දීපේ. ඒතකොට 320 කියන්නේ ලොකු වගයක්. හොඳයි කියලා කියන්න පුළුවන්. ඒතකොට මම කිව් විදිහට මේකේ ඩීසල් එනවා, පෙට්‍රල් වර්ෂන්ස් එනවා. හැම එකේම තියෙනවා මේ ෆෝ මෝෂන් කියලා මෙතඩ. ෆෝ මෝෂන් කියලා කියන්නේ ඕල් වීල් ඩ්‍රයිව් එකට වොක්ස්වැගන්ලා කියන්නේ ෆෝ මෝෂන් කියලා. ඒතකොට මේ වාහනේ මේ ස්පෙસિෆික් වාහනේත් ෆෝ වීල් අන්තර්ගතයි. එහෙම නැත්නම් ඕල් වීල් ඩ්‍රයිව් හැම වෙලේම රෝද හතරම කරකිනවා. සාමාන්‍ය වෙලාවට මේක ඉස්සර රෝද දෙක විතරයි කරකින්නේ. හැබැයි ග්‍රිප් එක ඕන වෙලාවට යාට පිටිපස්සේ රෝද දෙකක් කරකීමේ හැකියාව තියෙනවා. මේකේ මේ ඒ කරකවන එක කරන්නේ මේ සෙන්ටර් ඩිෆරෙන්ෂියල් එකකින් නෙවෙයි. මේකේ මේ මල්ටි ප්ලේට් ක්ලච් එකක් තියෙනවා. මල්ටි ප්ලේට් ක්ලච් එකෙන් තමයි ඕන විදිහට
ටෝක් එක ට්‍රාන්ස්ෆර් කරන්නේ රියර් ඇක්සල් එකට. එතකොට රියර් ඩිෆරෙන්ෂියල් එකකුත් එනවා. මේ සෙන්ටර් ඩිෆරෙන්ෂියල් ලොක් එකක් නෑ. එතකොට ඕෆ් රෝඩ් යන විදිහට මේ සෙන්ටර් ඩිෆ් එක ලොක් කරලා එහෙම යන්න බෑ. හැබැයි සාමාන්‍ය ප්‍රමාණයකට ඕෆ් රෝඩ් යෑමේ හැකියාව එතකොට තියෙනවා. මේකේ ගියර් ගැනස් කියනවනම් මේකේ මේ ස්පෙસિෆික් එක තියෙන 6 ස්පීඩ් මේ ඔටෝමැටික් එකක්. ඒ වගේම මේකේ අපිට මැනුවල් 6 ස්පීඩ් එකකුත් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඩුවල් ක්ලච් එක ඔයගොල්ලෝ දන්නේ අර විසල් එක එහෙම. එතකොට මේකේ තියෙන්නේ ඩුවල් ක්ලච් එකට කියන්නේ DSG. ඒ කියන්නේ ඩිරෙක්ට් ෂිෆ්ට් කරනවා කියලා කියන්නේ. එතකොට ඩුවල් ක්ලච් එක වෙන එක ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය මැනුවල් ගියර් බොක්ස් දෙකක් වගේ. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යාව වෙනම ඉරට්ටේ සංඛ්‍යාව වෙනම දෙකක් එකට කරලා එකට තියෙන ඩ්‍රයිව් ඇක්සල් එකේ. එතකොට මේ දෙක මේ ගොඩාක් ස්පීඩ් ගියර් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්, පවර් එක ගන්න පුළුවන්. එතකොට ෆියුල් ඉකොනොමි එකත් වැඩි වෙනවා. ආදි වශයෙන් ගොඩක් වාසි තියෙනවා. එතකොට ඒක තමයි මේකේ DSG එකක් එන්නේ නැහැ මේ ස්පෙસિෆික් එකේ. හැබැයි 7 ස්පීඩ් DSG එන එකක් තියෙනවා රිවර්ස් එකට අමතරව. එතකොට මම කියවනේ අර බ්ලූ මර්ෂන් කියලා මේගොල්ලන්ගේ අර මේ එනර්ජි එෆිෂන්ට් කරුණු වගේක් තියෙනවා කියලා. අන්න ඒක ආවුත් මේකේ අයිඩල් ස්ටොප් සිස්ටම් එක එනවා. ඊට පස්සේ මේකේ තියෙනවා මේ වැඩ කරන්නේ නැති වෙලාවට ඕනනම් සිලින්ඩර්ස් දෙකක් ඔෆ් කරන්න පුළුවන්. මේක 4 සිලින්ඩර් තියෙන දෙකක් ඔෆ් කරලා තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බ්‍රේක් කරන වෙලාවට ඒ එනර්ජි එක රීජෙනරේටිව් බ්‍රේකින් නෙමෙයි. ඒ එනර්ජි එක අපිට මේ ඕල්ටර්නේටිව් එක ලෝඩ් කරලා තියෙන බැටරිය චාර්ජ් කර ගැනීමට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඒරෝඩයිනමික්ස් හොඳට හදලා තිනවා. අනේ ඒ වගේ ෆියුල් ඉකොනොමි එක තවත් වැඩි වෙන ඔප්ෂන් එකක්, පැකේජ් එකක් බ්ලූ මෝෂන් කියලා මේ වොක්ස්වැගන් ලගේ බලා ගන්න පුළුවන් කම ලගෙනවා. හැබැයි මේකේ ලැබෙන්නේ නැහැ. මේ එච්චර මහන්සි වෙන්න ඕනේ. ඒක නිකම්ම වැහෙනවා. අර මේ සොලිඩ් ගතිය දැනෙනවා. මේකේ පිටිපස්ස ගැන කතා කරද්දී අර ඉස්සරහට ගැලපෙනම පිටිපස්සර මොද ක්ලාසි ලුක් එකක් එන විදිහට හදලා තිනවා කියලා කියන්න පුළුවන්. අර මේ ෂැඩෝ ලයින් එක මම කිව්වේ බඳ දිගේ යන ෂැඩෝ ලයින් එක මෙතනිනුත් යනවා. රියර් ස්පොයිල් එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේකේ මේ වින්ඩ්ෂීල්ඩ් එක ගොඩක් ලොකුයි. ලොකුවට තියෙනවා. එතකොට අර පිටිපස්ස යනකොට රියර් view එකෙන් බලන්න එහෙම පුළුවන් පහසෙන් හොඳට පේනවා. ඔය ටිකක් උසත් හොඳයිනේ. ඒ වගේම ඔක්සගන් බැජ් එක මේ වගේ තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේකේ ලයිට් ගැන කියනවනම් මේකේ ෆොග් ලයිට් එකක් තියෙනවා. රියර් ෆොග් ලයිට් සාමාන්‍ය යුරෝපියන් වාහන වල එනවා. රියර් ෆොග් ලයිට් කියන්නේ මේ දෙපැත්තටම එන්නේ නැහැ. ඒක මේ මෙන්න මේ සේෆ්ටි ෆීචර්ක් විතර මෙන්න මෙතන විතර එකක් එන්නේ. ඊට පස්සේ මේ වගේ තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවාද මේ බඳෙන් එහෙම අර මේ පැනල් එහෙම හොඳට මැච් වෙන්න හදලා තියෙනවා. අර හොඳ ලස්සන ලුක් එකක් ඒකින් ඇවිත් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔයගලන්ට පේනවාද මේ තියෙන 2.0 කියන්නේ මේ 2 ලීටර් ඩීසල් එන්ජින් එකක් නේ මේකේ තියෙන්නේ. ඊට පස්සේ මේ TDI කියන්නේ අර මම කියපු විදිහට ටර්බෝ මේ ඩීසල් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් තියෙන එකක්. 4 motion කියන්නේ all wheel drive කියන එක. reverse sensors මේ වගේ reflect එකක්, මෙතන reverse light එක. මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ හොඳ පෙනුමක් මේක ඇවිත් තියෙනවා. ඕගලන්ට පේනත් මේ පිටිපස්සේ උනත් හොඳට ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මෙතන පේනවා ඇති T1 කියන එක. මෙතන වැච් කරලා තියෙනවා. මේක ශබ්ද කරන්නේ මේ TI කියන එකට බර කරලා ශබ්ද කරන්න ඕන. T1 කියලා තමයි ශබ්ද කරන්න ඕන මේක. එතකොට අපි මේක අරලා බලමු කොයි වගේද කියලා. මෙන්න මෙතන තියෙනවා බටන් එකක්. ඒක ප්‍රෙස් කරපුවාම ඇරෙනවා. හරි පහසුවෙන් ඇරෙනවා. හයිඩ්‍රොලික් සපෝට් එක තියෙනවා. ඔය විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ සාමාන්‍ය මේකේ බූට් ස්පේස් එක 470 ලීටර් වගේ ඉතාමත්ම ලොකු ඉඩ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේකේ පාර්සල් හෝල්ඩර් එකත් තියෙනවා. මම මේක ඉවත් කරනම් මේ ටික පෙන්වන්න ඕන නිසාවෙන්. ඉවත් කරලා අපි බලමු. ආ මෙන්න මේ වගේ මේක ඉවත් කරන්න පුළුවන්. මම වීඩියෝ කරන්න ඕන හින්දා ඒක ඉවත් කරන්නේ. එතකොට මෙන්න මේ වගේ දැන් බලන්න ඉඩ ගොඩක් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මේකේ ෆීචර්ස් ටිකකුත් මම කියාගෙන යන්නම්. මෙතන 12 වෝල්ට් අවුට් එකක් තියෙනවා. කැබින් ලයිට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකේ මෙතන ඇරපුවාම උනත් මේ ස්පේස් සේවින් මේ ස්පෙයා වීල් එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මෙතන. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ හුක්ස් බලා ගන්න පුළුවන් මොන හරි බැඳලා ඇරය යන්න පුළුවන්කම ලැබෙනවා ඒවත් එක්ක. එතකොට මේ ගොඩක් ලොකු ඉඩ ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට මේකේ තියෙන මේ සීට් මේ 40-60 විදිහට නැවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔකේ මේ සෙන්ටර් ආම්රෙස්ට් එක විදිහටත් ඔය තුන්වෙනි කොටසත් පල්ලෙහාටම නමන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සාමාන්‍ය ලීටර් 1500 ක වගේ ඉඩ ප්‍රමාණයක් පේනවා. මම පෙන්වන්නම් ඒක. එතකොට මෙන්න මේ සීට්ස් මේ ස්ලයිඩ් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම අරගෙන ඔය විදිහට ස්ලයිඩ් කරන්න පුළුවන්කම තියෙනවා. මේ සීට් එකත් පුළුවන්. ඒ වගේම මේක මේ 40-60 විදිහට නැවීමේ හැකියාව දීලා තියෙනවා. මෙන්න මේ තියෙන පටියල් ඇද්දානම් ඔන්නඔහම නැවෙනවා. දැන් මෙන්න මේක ගොඩක් පස්සර කරලා තියෙන දා මේ වෙන්නේ. ඔන්නඔහම මෙන්න බලන්න ගොඩක් ඉඩ ප්‍රමාණයක් එනවා කියලා තේරෙන්නේ නැති. අර පැත්තෙන් එන්න ඕනේ අතර මේ කරන්න. මෙන්න මේ වගේ
ඉඩ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්කම ලැබෙන දැන් පේනවා ඇති සාමාන්‍යයෙන් ලීටර් 1500ක වගේ ඉඩ ප්‍රමාණයක් දැන් තියෙනවා ගොඩක් ඉඩ තියෙනවා එතකොට මම කියෝගේ මේක ස්ලයිඩ් කරන්නත් පුළුවන් SUV එකකින් ආපු ගුණාංග. එතකොට මේකේ සේෆ්ටි එක ගැන චුට්ටක් කියනවා මෙතනදිත් මේකේ සාමාන්‍ය එයාබැග් 8ක් ඇවිත් වෙනවා පේනවා ඇති. මෙතන එකක් තියෙනවා ඊට පස්සේ මෙතන සයිඩ් එකටත් දීලා තියෙනවා කර්ටන් උත් තියෙනවා මේ පැත්තේ තියෙනවා ඒ වගේම ඉස්සරහ පැසෙන්ජර්යි ඩ්‍රයිවර්ටත් තියලා දෙනවා. එතකොට 8ක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා එයාබැග්ස්. මේකට කියන්නේ මේ ස්පිල් ෆෝල් සහ ස්ලයිඩින් කරන්න පුළුවන් සීට් ලැබෙනවා කියලා කියන්නේ තුන් ආකාරයකට ඇඩ්ජස්ට් කිරීමේ හැකියාව තියෙනවා. මේකේ මේ ක්ලොත් තමයි ඔයගලන්ට හම්බෙන්නේ. ඔන්නෝහම මේක පොඩ්ඩක් අපහසුයි. ඔන්නෝහම තමයි තියෙන. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. එතකොට මම මේ ගමන් මේ සීට් ගැනත් කියන්නම්. කොයි වගේද කියලා. මේකේ තියෙන්නේ ක්ලොත්. ඒ වගේම මේකේ ග්‍රේඩ් උඩට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් කොහොම ලැබෙනවා මේ ලෙදර් සීට්ස් එමේ නේකුත් තියෙනවා. මේ තියෙන හෙඩ්රෙස්ට් එක ගත්තත් මේකත් පොඩ්ඩක් මේ අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේක විශේෂයෙන්ම කියනවා මේගොල්ලන්ගේ සේෆ්ටි එකේදී. එතකොට වාඩි වෙලා ඉන්නකොට මෙන්න මේ වගේ ඉඩ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. කකුල් වලටත් හොඳ ඉඩක් තියෙනවා. අපි නේද අර පුටුවක වාඩි වෙලා ඉන්න ගතියක් තියෙන්නේ. මේ ඔළුවට නම් හොඳට මේ ඉඩ තියෙනවා. එහෙම අර CHR එක වගේ අර එහෙම හිර වෙලා එහෙම ගතියක් නැහැ පිටිපස්සේ. හොඳ ගතියක් තියෙනවා. මෙන්න මෙතන මේ ටේබල් එකක් තියෙනවා. මේකත් විශේෂයක්. ඔයගලන්ට පේනවා මේක. මේක කොච්චර දික් කරත් ඒ කියන්නේ මේක මේ පැත්තට ස්ලයිඩ් කරත් මේක අපිට හොරිසොන්ටලි හදා ගන්න පුළුවන්කම ලැබෙනවා මොන හරි තියාගෙන යන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේකේ ඒක විශේෂයක් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ෆ්ලෝ හම්ප් එකක් මොකද මේක රියර් වීල් ඩ්‍රයිව් එකක් එතකොට ඉතින් රියර් එකට ෆ්‍රන්ට් එකේ එන්ජින් එක තියෙනවා එතකොට මේ ඩ්‍රයිව් ට්‍රේන් එක යන හින්දා එයාට එහෙම අවශ්‍ය නැහැ වගේ මෙතන වාක් අවුල් බලා ගන්න පුළුවන් AC එකේ ඒ වගේ මෙන්න මෙහෙම තියෙනවා ඔයගලන්ට තව කප් හෝල්ඩර්ක් විදිහට පාවිච්චි කරගැනීමේ හැකියාව තියෙනවා මේකෙත් මෙහෙම දෙනවා ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ හෙඩ්රෙස්ට් එකට ආපුවාම මේ හෙඩ්රෙස්ට් එකත් විශේෂයෙන් හදලා තියෙනවා විප්ලෑෂ්. ඒ කියන්නේ සාමාන්‍ය වස්තුවක් නැවතිලා තියෙද්දි ඒක මූව් කරන්නම් බලයක් දෙන්න ඕනේ, බාහිර බලයක් දෙන්න ඕනේ. අපි හිතමු මෙහෙම නැවතිලා තියෙද්දි පිටිපස්සෙන් හැප්පුණා වේගෙ. ඒතකොට ලොකු බලයක් වාහනයට ලැබෙනවා. හැබැයි ඇතුලේ වාඩිලා ඉන්න මට ලැබෙන්නේ නැහැ. මට ලැබෙන්නේ මේ සීට් එකත් එක්ක එන බලය තමයි. මාව ඔහම ඇදගෙන යන්න හදනවා. හැබැයි මගේ ඔළුව සීට් එකට ගෑවිලා නැහනේ. එතකොට මෙහෙම තියෙද්දි අර සාමාන්‍ය මං කිව්වේ බාහිර බලයක් හම්බුනොත් තමයි යන්න කැමති නැත්නම් යන්න කැමති නැහැ. ඒකට අවශ්‍යිතය කියලා කියන්නේ. එතකොට දැන් මගේ ඔළුව නිශ්චලව තියෙනවා. මේ කඳෙන් පල්ලෙහා යන්න හදනවා. එතකොට මෙහෙම ඔහොම ඔළුව තියෙනවනම් කඳ යනවා ඔළුව පස්සට යනවා. එතකොට තමයි මෙතනින් ඩැමේජ් වෙන්න තියෙන බෙල්ලට ඒක තමයි විප්ලෑෂ් කියලා කියන්නේ. ඒ වගේම මෙතෙන්ට ආපහුම ඔයගොල්ලෝ බලන්න ග්‍රැබින් හෝල්ඩර්ස් කීපයක්ම තියෙනවා මෙතන තියෙනවා. ඉස්සරහත් බලා ගන්න පුළුවන්. කැබින් ලයිට් දීලා තියෙනවා මෙන්න මෙතන. මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේකේ මේ ආම් රෙස්ට් එකක් තියෙනවා සෙන්ටර් ආම් රෙස්ට් එකක් ඒක විශේෂයි මේකේ සීට් එකම තමයි කඩාවැටෙන්නේ මේවා මුළු සීට් එකම එනවා මේ සීට් එකම ආපුවාම මෙන්න මෙතන තියෙනවා ඒකේ විශේෂයක් තියෙනවා එන මෙහෙම තමයි තියෙන්නේ මොන හරි දාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා මේකේ තව දෙයක් තියෙනවා ඒතකොට සාමාන්‍ය දිග දෙයක් මොන හරි දාගෙන යන්න ඕන නම් අපිට මෙන්න මෙහෙම දාගෙන යන්න පුළුවන්කම තියෙනවා ඒ විතරක් නෙමෙයි හිතන්න වර්සටයිල් ඒ කියන්නේ එක එක ආදියට මේ ස්පේස් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ මේ විදිහට ගන්න පුළුවන් එහෙම නැත්නම් මේක පාත් කරලා විතරක් යන්නත් පුළුවන් එක පැසෙන්ජර් කෙනෙක් මෙතන තියාගෙන නැත්නම් පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් තියාගෙන මෙහෙම බඩු දාන්නත් පුළුවන් පැසෙන්ජර්ස්ලා නැතුව යන්නත් පුළුවන් ඒ වගේ විවිධ ක්‍රමවලට ඉඩ හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම චයිල්ඩ් ලොක් පවා දීලා. ඒතර මෙන්න මේ මෙතන අපේ පේනවාද මේ ෂොපින් හොක්ස් එහෙමත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි දොර ගැන කතා කරමු. අපි දොර ගැනත් කතා කරමු. මේකෙත් සාමාන්‍ය මෙතන බොටල් හෝල්ඩර් එකක් වගේ තියෙන මොන හරි දාගන්න පුළුවන් ලොකුවට තියෙනවා. මේකේ ස්පීකර් සිස්ටම් තියෙනවා මේ පේනවාද? මේකේ අපේ අයිතිකාරයාට කියන විදිහට හොඳම සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා කියලා ඔහු කිව්වා. මේ ක්‍රෝම් ෆිනිෂ් එකක් දීලා තියෙනවා. මේවා හරිම ප්‍රීමියම් විදිහට හදලා තියෙන. මෙන්න මේක නම් හાર્ඩ් ප්ලාස්ටික්. මේක ෆැබ්‍රික්. මේකත් ෆැබ්‍රික්. ඒතකොට සොෆ්ට් ගතියක් තියෙනවා. මෙන්න මේ ටික ආපහු හાર્ඩ් ප්ලාස්ටික් හදලා තියෙන. මේකේ තර මතකද මොන්ටෙරෝ එකේ වගේ හෑන්ඩලයක් තමයි හම්බෙන්නේ. මේ වගේ ඔටෝ වින්ඩෝස් දීලා තියෙනවා. මේ විදිහට තමයි ඒතකොට දොර ගැන විස්තර කියන්න තියෙන්නේ. මෙතනත් පොඩි ලයිට් එකක් රිෆ්ලෙක්ට් එකක් දීලා තියෙනවා. මේ පැත්තෙන් වාහනයක් ආව දොර ඇරලා තියෙනවා කියන එක ඒතකොට පේනවා. හරි එහෙනම් අපි මේකේ ඩ්‍රයිවිං සීට් එකට නැගලා බලමු. කොයි වගේද කියලා. හරිම ස්මූත් මේ දොරවල් එහෙම අර මම කලින් පෙන්වුවේ. මේ වගේ ගොඩක් දොරට ඇරෙනවා. පේනවා ඇති මේ. කෙලිම අංශක 85ක් විතර වයිඩ්ලි ඕපන් වෙනවා මේක. ඒතකොට මෙන්න මෙහෙම වාඩි වෙන්න පුළුවන්. වාඩි වුණාමත් තේරෙනවා ඇති මේ පොස්ච් එක හරි පහසු වෙන නිකන් අර ගෙදර පුටුවක වාඩි වෙලා ඉන්න ක්‍රමයේ තමයි දැනෙන්නේ. ඒ වගේම මේකේ සීට් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ක්‍රම විදියට මෙතන පොඩි ලීවර් එකක් තියෙනවා. ඒක ඇදලා මෙන්න මෙහෙම ස්ලයිඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේකෙන් මේ උස්ස ගන්න පුළුවන් සීට් එක මුස්සර පස්සට. ඒ වගේම මේක ඉන්ක්ලයින් කරගන්නත් පුළුවන් මේ සීට් එක. මෙන්න මේක ප්‍රෙස් කරලා මෙහෙම ඉන්ක්ලයින් වෙනවා. ඒතර මෙන්න මේ තියෙන පොඩි කොටසනොත් අපිට ලම්බ සපෝට් වගේ මෙහෙම හදා ගන්න පුළුවන්. ඒතර මේ මගේ ගන්න මං හදා ගන්නවා නම්
මෙන්න මේ ගන්න වගේ හදා ගන්න පුළුවන්. එතකොට මේක තව එකක් තියෙනවා මෙන්න මෙතන. එතකොට මෙන්න මෙතනට ආපහම මේ පොඩි මේ ස්පේස් එකක් තියෙනවා බාස්කට් එකක් විතර කිලෝ එකමාරක් විතර මේක දා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේ මේක මෙන්න මෙතනිනුත් බලා ගන්න පුළුවන්. මෙන්න මේකෙත් තියෙනවා මේ සමන කිලෝ එකමාරක වගේ බඩු දා ගන්න පුළුවන්. මේක තමයි අර මම ස්ලයිඩ් කරන්න යූස් කරපු ලීවර් එක මේ තියෙන. ඔකෙන් තමයි නේ. මෙන්න මේ වගේ තමයි මම වාඩි වෙලා ඉන්නකොට අර හරිම මේ ප්‍රීමියම් ගතියක් මේ වාහනේ වාඩි වෙච්ච ගමන් දැනෙනවා කියලා කියන්න පුළුවන්. අපිට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ටිල්ට් සහ ටෙලස්කෝපික් විදිහට. මෙතන ලීවර් එකක් තියෙනවා මෙන්න මෙතන. මේ ලීවර් එක කොහොම ප්‍රෙස් කරලා කොහොම මෙහෙම අපිට කැමති ගානට හදා ගන්න පුළුවන්කම ලැබෙනවා. නොයි ගානට වගේ මම තියාගන්න මේ ක්ලස්ටර් එක පේන විදිහට. ඒතොර ඇතුලේ වාඩිලා ඉනකොට මෙන්න මේ වගේ තමයි වාට මේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩිලා ඉනකොට සුක්කානම් පේන්නේ. බලන්න හරි ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මේක මේ 3 ස්පෝක් එකක් තමයි තියෙන්නේ. මේ වගේ මේ මල්ටි ෆන්ක්ෂනල් ෆීචර් එක මේකේ ඇවිල්ලා තියෙනවා මේ ප්ලේයර් එකට සහ අනෙක් මෙන්න මේ ක්ලස්ටර් එකේ කන්ට්‍රෝල් ටිකට. ක්ලස්ටර් එකට ආපහම ඔයාලට පේනවා ඇති RPM මීටර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ටෙම්පරේචර් එක බලා ගන්න පුළුවන්. මේ පැත්තට ආපහම පේනවා මේ ස්පීඩෝමීටර් එක සහ කොච්චර ෆියුල් තියෙනවද කියලා. ඒ වගේම මැදත් පොඩි කළු සුදු ඩිස්ප්ලේ එකක් තියෙනවා. හරි ලස්සන ඩිස්ප්ලේ එකක්. ඒක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මෙන්න මෙතනින් අපිට ස්ටාර්ට් කරගන්න පුළුවන්. ස්ටාර්ට් කරපුවාම මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔයාලට. එතකොට මෙන්න මේ තියෙන ඩිස්ප්ලේ එක බැලුවොත් ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් සුක්කානමෙන්. මේ එක එක ෆීචර්ස් බලා ගන්න පුළුවන් ඔන ඔය විදිහට. කොච්චර ට්‍රිප් තියෙනවද, කන්සම්ප්ෂන් එක කොහොමද, ඇවරේජ් එක කොහොමද, කොච්චර දුර යන්න පුළුවන්ද ආදී වශයෙන් ගොඩක් විස්තර බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒවා කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙන බටන් එකකින් සහ මෙන්න මෙතන තියෙන මේ බටන් එක. ඒ වගේම මම මෙතෙන් ආවොත් මේකේ ලයිට් කන්ට්‍රෝල් ටික බලා ගන්න පුළුවන්. මේකේ ඕෆ් කරලා යන්න පුළුවන්, එහෙම නැත්නම් ඔටෝ හෙඩ් ලයිට් දාලා යන්න පුළුවන්, එහෙම නැත්නම් පාකින් දාන්න පුළුවන්, ඊට පස්සේ හෙඩ් ලයිට් දාන්න පුළුවන්. මේක ඔන්නම එක සැරයක් මොඩට උස්සපුවාම මේකේ ඉස්සරහා ෆොග් ලයිට් එක ඔන් වෙනවා. ඊට පස්සේ තව සැරයක් උඩට දාපුවාම මේකේ රියර් ෆොග් ලයිට් එක ඔන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා මේ ඉලුමිනේෂන් කන්ට්‍රෝල් සහ හෙඩ් ලයිට් කන්ට්‍රෝල් එක. එතකොට මේකේ දකුණු පැත්තට ආපුවාම ඔයාලට පේනවා වයිප කන්ට්‍රෝල්ස් ටික බලා ගන්න පුළුවන් ඉන්ටෙන්සිටි එකත් එක්ක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ වම් පැත්තට ආපුවාම මේ ලයිට් කන්ට්‍රෝල් ටික බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තිබ්බහම. මේක හෙඩ් ලයිට් එක පල්ලෙහාට දාපුවාම ඔන්නම හෙඩ් ලයිට් එක දාන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන්නේ සිග්නල් ලයිට් උඩට සහ පහළට ඔහම දාගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. හරි මේ පහසුවෙන් මේවා ස්මූත්ලි ඔපරේට් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර මම මේ පැත්තෙන් එන්නම් එන්ජින් එක ඔෆ් කරන්නම් පොඩ්ඩකට. ඒතර අපි මේකේ මේ සෙන්ටර් කන්සෝල් එකට අප මෙන්න මෙහෙම තමයි මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් බලන්න හරි ප්‍රීමියම් පෙනුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර මේකේ මේ ඔරිජිනල් සෙටප් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතන මේ එයා බෑග් එක ඔෆ් කරන්න පුළුවන් මෙන්න මෙතන මේ ග්ලව් බොක්ස් එකකින් ඕන නම් මෙන්න මෙතන. මේක ඔෆ් කළොත් ඒක මෙන්න මෙතන පෙන්නුම් කරනවා. ඊට පස්සේ මේකේ මේ කවුළු හැමත් මේ බලන්න මේ ක්‍රෝම් ලයින්ස් හැම හරි ප්‍රීමියම් ලුක් එකක් ඇවිත් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. AC එකට આવොත් මේකේ ඩුවල් AC එකක් තියෙනවා. ඩුවල් කන්ට්‍රෝල් එක කියන්නේ පැසෙන්ජර්ට වෙනම, ඩ්‍රයිවර්ට වෙනම AC, ටච් AC එකක්, ක්ලයිමේට් AC එකක් බලා ගන්න පුළුවන්. මෙතනත් තියෙනවා මොන iPhone එකක් වගේ දාන යන්න පුළුවන්. මෙන්න මෙතනත් ස්ටෝරේජ් ෆැසිලිටි එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන 12 වෝල්ට් එකක් තියෙනවා. මෙතනත් ඇෂ් හෝල්ඩර් එකක් තියෙනවා. මෙන්න මේ වගේ මෙතනත් මොන හරි දාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට තමයි තියෙන ඔයගලන් පේන ඇති මේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ඔන් ඔෆ් එක. ඒ වගේ මේ ඔෆ් රෝඩ් කියලා තියෙනවා. කියන්නේ මේක දාපන් සාමාන්‍ය ලෝව ගියර වල යෑමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය ඔෆ් රෝඩ් පැත්තට බර කරලා මේ තියෙන්නේ මේ 6 ස්පීඩ් ගිය බොක්ස් එකේ ලීවර් එක. මේකේ මේ අර මම කිව් විදිහට 4 මෝෂන් ටෙක්නොලොජි එක තියෙනවා, ඕල් වීල් කියන එක. ඊට පස්සේ මේ විදිහට ගිය දාන්න පුළුවන් අපිට ඕනනම් මැනුවලිත් සීක්වෙන්ෂල් විදිහට ගිය මෙහෙ වම් පැත්තට දාලා මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ඔන්න ඔය ආකාරයට D එකට දාලා මෙහෙම වම් පැත්තට දැම්මොත් අපිට ගියර් එක මෙන්න මෙතන පේනවා. පේන ඇති ඔයද ගියර් එක අප් ෂිෆ්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඩවුන් ෂිෆ්ට් කරගෙන යෑමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේක D එකට දාපුවම ඔයගලන් පේන ඇති මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර මෙන්න මෙතෙන්ට ආපුවාම පේනවා ඇති පාකින් කියලා දාලා මෙතන තියෙනවා. මේක තමයි මේ ඉමර්ජෙන්සි බ්‍රේක් එක නැත්නම් පාකින් බ්‍රේක් කියලා කියන්නේ. මේක ඔටෝ හෝල්ඩ් එක කියන්නේ බ්‍රේක් පා ගන්න නැතුව මේක ප්‍රෙස් කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙතන ස්ලයිඩ් කරන්න පුළුවන් කප් හෝල්ඩර් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන ආම් රෙස්ට් එකට ආපහු මේක හරි සොෆ්ට් එකක් තියෙන්නේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙත් මේ 12 වෝල්ට් අවුට් එකක් එහෙම තියෙනවා. පොඩි ස්පේස් එකකුත් තියෙනවා USB අවුට් එකක් සහ තව විස්තර ටිකක් බලා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒතර මේ සීට් වලට ආපහු මේක ගොඩාක් කම්ෆර්ටබල් උත් නැහැ. පොඩක් හાર્ඩ් ගතියකුත් තියෙනවා. මේ හැබැයි ඒක කුෂන් ගතියත් අපිට දැනෙනවා. ඒතර මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඩෑෂ්බෝඩ් එක බැලුවොත් ඔන්න ඔහම තමයි තියෙන්නේ. මේ ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මේවා හරිම සොෆ්ට්. මේ බලන්න මේ හොඳ සොෆ්ට් වලින් හදලා තියෙන එක සේෆ්ටි එකට හොඳයි. හරිම සොෆ්ට් මේ හරි ප්‍රීමියම් මැටීරියල්ස් වලින් හදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේකේ ග්ලව් බොක්ස් එක මේ වගේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා.
ඊට පස්සේ මෙන්න මෙතන මේ මෙන්න මේ මිරර් එක ඩිම් වෙන ඔටෝ ඩිම් වෙනවා ඊට පස්සේ හෙඩ් ලයිට් එකකින් වැදුනොත් මේක අපේ ඇහැට වදින්නේ නැති වෙන ඩිම් කරගන්න පුළුවන්කම ලැබෙනවා ඊට පස්සේ මෙතන කැබින් ලයිට්ස් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේම මෙතන සන්ග්ලාස් හෝල්ඩර් එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මේකේ ඕගලන්ට බලා ගන්න පුළුවන් සන්ෂේඩ් එකක් එක මේකේ මේ මිරර් එක වැනිටි මිරර් එක ලයිට් එකත් එක්කම තමයි දීලා තියෙන්නේ මේ විදිහට තියෙන්නේ ඒ විදිහටම මෙන්න මෙහෙම සන් වයිසර් සහ මේ වගේ ලයිට් එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මිරර් එකක් එක්ක මේ විදිහට තමයි මට කියන්න තියෙන තවට මේකේ ඉදිරිපස විස්තර ටික ඒ වගේම මේකේ මේ හෙඩ් ලයිට් ගැන කියන්න ඕන මේකේ අපිට මේ ගෝ හෝම් ලයිට් එක කියන්නේ අපිට සාමාන්‍යයෙන් හවස් වෙලා එන්ජින් එක ඔෆ් කරලා එළියට යද්දි සාමාන්‍යයෙන් ගයිඩ් කරනවා ලයිට් එක ඔන් වෙලා තියෙනවා විනාඩියක් විතර අපිට ගේ ඇතුළට යනකම් එතකොට මෙන්න මේ වගේ තමයි තියෙන කැබින් එක ඉස්සරහින් ඉඳලා පිටිපස්ස බලද්දි ඔයාලට ඔන්න ඔහොම තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ හරි මේ හොඳ පෙනුමක් තියෙනවා කියලා කියන පුළුවන් ඩ්‍රයිවර් මෙන්න මේ වගේ තමයි පේන්නේ හරි එහෙනම් අපි මේ වාහනය ටිකක් දුර ගිහිල්ලා බලමු මේක යුරෝපියන් වාහනයක් මේකේ ඉස්සරම කියනනම් මේකේ ස්පීඩ් සෙන්සින් ස්ටීරින් වීල් තියෙන එක කියන්නේ අපි හිමීට යද්දි මේක හොඳට පහසුවෙන් කැපෙනවා හැබැයි වේගය වැඩි වෙන්න ඒ කියන්නේ කැපෙන ගතිය අඩු වෙලා ටිකක් හදට හිටිනවා ඒක හොඳ ආරක්ෂිත උපක්‍රමයක් යොදාගෙන තියෙනවා ඒතකොට මේකේ ඉස්සරහ ගැන මම කියන්නම් ඉස්සරහ හොඳට පේනවා අපිට පුටුවක වාඩි වෙලා ඉන්නවා වගේ හොඳටම ඉස්සරහ පේනවා හොඳ view එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා ඊට පස්සේ side mirrors වලිනුත් හොඳට පේනවා ඒ වගේම මේකේ auto dim feature එක තියෙනවා මේකිනුත් හොඳට පිටිපස්සේ ඇතුලේ වාහනේ කවුරු හිටියත් පේන තත්ත්වයට පේනවා ඊටමත්ම හොඳට පේනවා එතකොට මේ තියෙන අර සෞම්‍ය හැට සෞම්‍ය ගතියක් තියෙනවා මේ කළු පාට මේ තියෙන interior එකත් එක්ක ඒ වගේම මේ brake response එක ගොඩාක් හොඳයි disc brake තියෙන නිසා වෙන වෙනුන ඒ වගේ මේ හොඳ brake response එකක් තියෙනවා සද්ද සාමාන්‍ය ප්‍රමාණයට ඇහෙනවා ඇතුළට මේ මම හිතන්නේ diesel හින්දාත් වෙන්න ඕන එහෙම ඇහෙන ගතියක් තියෙනවා එතකොට මේ හරිම කන්ට්‍රෝලබල් කියලා කියන්න පුළුවන් මේ සුක්කානෙන් කපන එක නම් ඒක හොඳටම දැනෙනවා නේ කාර් එකටත් වඩා හොඳයිද මන් දන්නේ ඉතමත් මේ හොඳයි ආසයි තනවා ඒ වගේ මේක මේ සාමාන්‍ය මේ වාහනේ ස්පීඩ් යන්න ඕන කන්ට්‍රෝලබිලිටි එක බලන්න කම්ෆර්ටබල් එක ගැන කියනවනම් මේ අර කාර් එකක් වගේ පට්ට කම්ෆර්ටබල් නෑ නමුත් මේ හොඳ කම්ෆර්ටබල් ගතියක් අර ක්‍රොස් ඕව එකේ තියෙන ප්‍රමාණය තියෙනවා එහෙම මේ කිසිම හානියක් කරනවා පොඩ්ඩක් සස්පෙන්ෂන් ගොඩක් සොෆ්ට් නෑ සාමාන්‍ය තද තියෙනවා එනඩේ තියෙන්නේ මේ මම හිතන්නේ හොඳ පැත්තට බර කරලා පැසෙන්ජර් පැත්තට බර කරලා තමයි හදලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒතර අපිට ඕන මේකේ මැනුවල් ගිය දාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. මම දැන් ඔටෝ එකේම දාගෙන යන්න. මේ ක්ලාස්ට් එකේ කියනවා මීටර් පැනල් එකෙන් ගොඩාක් හොඳට ඇහැට හරිම සෞම්‍ය විදිහට පේනවා. කළු සුදු අර ක්‍රෝම් මික්ස් එක ඉතාමත්ම හොඳට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. සිග්නල් දාදි මේ වම් පැත්තෙන් දාන්න ඕන වම් පැත්තට යන්නේ මේ පැත්තට දාගන්න ඕන මේ වයිප් එක තමයි නැත්තම් වැටෙන්නේ ජපන් වාහන එළවන පුරුද්දට මෙන්න මෙමන් මේ හොඳ කන්ට්‍රෝලබිලිටි එකක් තියෙනවා වංගෝ ගණිත වුණත් එහෙම තමයි ස්පීඩ් කරනවා නම් මේ ගියර් වැටෙනවා දැනෙනවා ඒ කියන්නේ 6 ස්පීඩ් එක සාමාන්‍යයෙන් ගියර් 4 5ට වගේ යද්දි මේ හොඳ කන්ට්‍රෝල් එකක් සහිතව ටිකක් ස්පීඩ් යන්න පුළුවන් එනරි ස්පීඩ් යන්න එපා යන්න පුළුවන්කම තියෙනවා මේ වාහනෙට ෆ්ලෝ එකටම මේ ඇක්සලරේෂන් පැඩල් එක ගෑවිලා තියෙන්නේ ඒක විදිහටමයි හදලා තියෙන්නේ එතකොට AC එකත් සාමාන්‍ය හොඳට දැනෙනවා මේ ඩුවල් AC එකක් තියෙන්නේ පිටිපස්සට වෙන්ස් තියෙනවා ඉතින් මේ මෙතන උනත් ඔහමත් තියාගෙන යන්න පුළුවන් මෙතනත් ඔහමත් තියාගෙන යන්න පුළුවන් මේ හොඳ වාහනයකදී මට දැන් මෙතන ස්පීඩි ගිහින් පෙන්වන්න පුළුවන් කමක් නැහැ මේක සාමාන්‍යයෙන් 5 කිලෝමීටර් සීර රීච් වෙන තප්පර 10ක් වගේ යනවා මම ඒව පෙන්වන්න යන්නේ නැහැ එතකොට අපි මෙතනින් ආපහු රවුන්ඩ් බවුට් එකෙන් හරවලා ගමු බාන මේ 11.9 සර්කල් එක ඔය වගේ තමයි තියෙන්නේ මේ බාන මේ හරිම තනිය අතින් කපන්න පුළුවන් හොඳ සොෆ්ට් එතකොට මම මේක ගැන කිව්වොත් මට නම් හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා මේ වාහනේ තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් සහ හැම දෙයකින්ම ටෙක්නොලොජි පාවිච්චි කරලා මේ හොඳ කන්ට්‍රෝලබිලිටි එකක් තියෙනවා හොඳ ඒ වගේම මේ ඩ්‍රයිවිං ප්‍රෙෂර් එකක් තියෙනවා ඩ්‍රයිව් කරන්න අවශ්‍ය හිතෙනවා ඒ වගේම ෆියුල් ඉකොනොමිකත් හොඳයි සාමාන්‍යයෙන් සප පහසට යන්න පුළුවන් ගොඩක් දුර යද්දි එහෙම ඒක හරි වටිනවා ගොඩක් දුර යන්න පුළුවන් ඉතාමත් හොඳ වාහනයක් ඉතින් මේකේ අර මම කිව්ව ලංකාවට සාපේක්ෂව ප්‍රොඩියුස් වගේ තියෙනවා දකුණු පැත්තෙන් ඔයාලට පේනවා ඇති පොල්ගොල්ල ඩෑම් එක පේන්නේ ওই මහවැලි ගඟ උකුලට සප්ලයි එන්නේ උතරින් තමයි මේ වතුර
වාරගන්නේ. මෙන්න මේ වගේ තමයි සාමාන්‍ය වතුර ප්‍රමාණයක් තියෙනවා මේ දවස්වල. ඒකත් හරි ලස්සන දර්ශනයක් මේ පැත්තේ ඉන්නවනම් මේ ඕල්ගොල්ල ඩෑම් එක මෙන්න මෙතන මේ තියෙන. අපි ඒක උඩින් තමයි යන්නේ දැන්. නොයි වගේ බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මම හිතන්නේ ෆයිනල් තෝට් එකක් විතර ප්ලස් පොයින්ට්ස් තමයි තියෙන්නේ. ඒතොර මේන්ටනස් පැත්ත ස්පෙයාර් පාර්ට්ස් ආදී ගත්තාම යුරෝපියන් වාහනවල කොස්ට් එකත් වැඩි සහ අවෙලබිලිටි එකත් අඩුයි. ඒ ප්‍රශ්න ඉතින් තියෙනවා මේ වාහනවල. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ලංකාව නිසා තමයි ගොඩක්ම ප්‍රශ්න තියෙන්නේ. මෙන්න මේ විදිහට අපේ ඩ්‍රයිවින් සෙෂන් එකත් මම ඉවර කරනවා. වොක්ස්වැගන් එකේ එහෙම නැත්නම් VW Tiguan කියන ක්‍රොස්ඕවර් SUV එක. ඒතර ක්‍රොස්ඕවර් එකක් කියන්නේ මොකද්ද? SUV එකක් කියන්නේ මොකද්ද? කාර් එකක් මොකද්ද කියන එක සහ තව ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති. මට මේ වාහනය ගැන හිතුනේ මේ වාහන ගොඩක් ලංකාවේ ජනප්‍රිය නැහැ. යුරෝපියන් වාහන නිසාවෙන් ගොඩක් ඇවිල්ලා නැහැ. විවිධ හේතු නිසා ඇවිල්ලා නැහැ, ජනප්‍රිය වෙලා නැහැ. ඒක ඉතින් අපරාධයක් කියලා තමයි හිතන්නේ. මේවා හොඳ වාහන. මේකේ ඕගොල්ලන් දකින්න ඇති එක්ස්ටීරිය ගත්තත්, ඉන්ටීරිය ගත්තත්, ඊට පස්සේ ඩ්‍රයිවින් ප්‍රෙෂර් එක ගත්තත් ෆියුල් එකනෙක පවා ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. හැබැයි අර යුරෝපියන් වාහන නිසාවෙන් ඒ වගේ තියෙන අඩු ස්වභාවය නිසා මේ වගේ මේන්ටනස් එහෙම කරන්න ගියපහම පොඩ්ඩක් ගාන වැඩි. ඒක පොඩි අඩුපාඩුවක් තමයි. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. දැන් රෙස්ට්‍රික්ෂන්ස් එකත් එක්ක දැන් ඉතින් කොහෙත්ම ලබා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඒ දවස්වල 155ට වගේ වුණත් ගියා මේ පැන්ඩමික් සිටුවේෂන් එකට කලින්. දැන් ඉතින් ගරන් කියලා වැඩක් නැහැ. එතකොට සාපේක්ෂ බලපුවාම හොඳ කම්ෆර්ටබල් ගතියත්, කියන්නේ සාමාන්‍ය ස්පෝර්ටි පැත්තට බරයි. ඒතර කම්ෆර්ටබල් ගතියක් තියෙන හොඳ පෙනුමක් ඇත්තටම තියෙන, හොඳ රෝඩ් ප්‍රසන්ස් එකක් තියෙන, හොඳ ෆියුල් ඉකොනොමි එකක් තියෙන, හොඳ කන්ට්‍රෝලබිලිටි එකක් තියෙන යුරෝපියන් වාහනවල දේ තියෙන ටේස්ට් එක මේ වාහනෙත් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි බලමු අනාගතේ අපිටත් ලංකාවේ කට්ටියටත් මේ වාහනත් පදින්න පුළුවන් වේවි කියලා. මේක නෙමෙයි මම අදහස් කරන්නේ, යුරෝපියන් වාහන ජපාන් වගේම. ඉතින් එහෙනම් ඕගොල්ලන් මේ වීඩියෝ එකෙන් මොනවාරි හොඳ දෙයක් ගන්න ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙනම් මම ගිහිල්ලා දෙන්න සීල දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පරිස්සමට ඉන්න ඕන.